සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහනුවරදී එළිදැක්වේ. ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාව, ස්වෛරීතාවය ආරක්ෂා කිරීම, උපරිම බලය බෙදාහැරීම, පළාත් සභා නියෝජිතයින්ගෙන් සමන්විත දෙවන මන්ත්‍රී මණ්ඩලයක් පත්කිරීම, පළාත් සභාවලට මුදල් එක් රැස් කිරීමේ බලය ලබා දීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට ඇතුළත් වෙනවා. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංගේ තමිල් අරසු කච්චි හිස් සහය එළමළ ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට අද තීරණය කළා. යාපනය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය කරුණු දහතුනකින් සමන්විත යෝජනාවලියක් පසුගියදා සකස් කළ අතර මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධානාපේක්ෂකයන් දෙදෙනාගෙන් ඊට එකඟව රායකුට සිය සහය ලබා දෙන බව උතුරේ දේශපාලන පක්ෂ පහක් එක්ව කියා සිටියා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධකට ස්වයං තීරණ අයිතිය ලබා ගැනීම, අවසන් යුද සමයේ සිදු වූ යුදාපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබා දීම, ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දෙමළ දේශපාලන සිරකරුවන් සියලු දෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම, අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වීම, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික සහ රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම, උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණයේ වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම, මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු නැගෙනහිර පළාත්වල සිංහල ජනවාසකරණයේ නවතා දැමීම සහ පිටුවායිත ජනවාස ඉවත් කිරීම, මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනවාස ඉවත් කිරීම, පුරාවිද්‍යා, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරීම, උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරකියාව තුරන් කිරීම, උතුරු නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍යාංශී රැකියාව ලබා දීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබා දීම, උතුරු නැගෙනහිර යුද්ධයින් පීඩාවුණු ප්‍රදේශවල සලම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතු වලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදු කිරීම යන යෝජනා ඊට ඇතුළත්.